නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල්බර සෝතපති මාර්ගය තුල සතර සතිපට්ඨානයේ දිනය ගත කරන්නා වූ කාලය ගත වෙන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි ලෝතුරා අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරු ලැබුවා වූ ඒකායන මාර්ගයෙහිවත් සතර සතිපට්ඨානයේ තුල කාලය ගත කරන්නා වූ පින්නතුන් වෙත තමා තුලින් තමා අත්දකින්නා වූ දවසේ මුල්ම පොහොතයි මේ උදා වෙලා තියෙන. මෙන්න මේ වෙනස් වීම තමයි පින්නතුන් මේ ලෝකය කියලා කියන්නේ. දැන් මේ විලාය කාලය තුල මේ පින්නතුන් මෙතනටම අනුගත වෙලා මෙතනටම බැසගෙන මෙතනටම läගගෙන මේකම මෙනවයි කියාගෙන මේ ටික මෙනෙහි වෙන බව මේ ටික ප්‍රකට වුණා ඒ බව දැනගෙන හිටියනම් පින්නතුන් ඊට අමතරව තවත් ලෝකයක් Tamanට තිබුණද මැවුණද අම්මා කියලා කෙනෙක් ඉන්න බවක් පිළිබඳ තොරතුරක් මොනවා හෝ හාංකාසියක්වත් තිබුණද දරුවෝ ඉන්නවයි කියන එක බිරිඳක් ඉන්නවයි කියන එක ස්වාමි පුරුෂයෙක් ඉන්නවයි කියන එක රටක් තියෙනවයි කියන එක ජාතියක් තියෙනවයි කියන එක මම සිංහල ජාතියේ කියන එක මම අසිංහල කියන එක මම බෞද්ධ කියන එක මම අබෞද්ධ කියන එක මම තරුණයෙක් කියන එක මම මැහැල්ලියක් කියන එක මම කාන්තාවක් කියන එක මම පිරිමියෙක් කියන එක මම ලංකාවේ ඉන්නේ කියන එක මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ කියන එක මම ඉතියෝපියාවේ ඉන්නේ කියන එක මම ගානාවේ ඉන්නේ කියන එක මම ලිබියාවේ ඉන්නේ කියන එක මම ඇමරිකාවේ ඉන්නේ කියන එක මම එංගලන්තේ ඉන්නේ කියන එක මම ජපානයේ ඉන්නේ කියන එක මම වැඩපොලේ ඉන්නේ කියන එක මම වැසිකිළියේ ඉන්නේ කියන එක මම කාර්යාලයේ ඉන්නේ කියන එක මම ගොවිපලේ ඉන්නේ කියන එක මම දූදරුවොත් එක්ක ඉන්නේ කියන එක මම තනියම ඉන්නේ කියන එක මම රුක්ක මූලක ඉන්නේ කියන එක මම ආරණ්‍ය සේනාසනෙක ඉන්නේ කියන එක මම භාවනා කරමින් ඉන්නේ කියන එක මම කෑම කමින් ඉන්නේ කියන එක මට බඩගිනී කියන එක මම ඇවිදිමින් ඉන්නවා කියන එක මගේ දකුණ වැඩ කරනවා කියන එක මොනම ආකාරයේ ඕන තැනකට දාලා බලන්න තමන් දන්නා වූ කියන මේ අය දන්නවයි කියලා හිතන අය තමයි මේ බණ ඇහෙනත් අතර වැඩිපුර ඉන්නේ ඒ ඕනෑම වචනයකට දාලා බලන්න මේ මොහොතේදී මේ විනාඩි ගාන තුල දැන් දිගින් දිගටම මෙන්න මේ ධර්මයේ තමාතුල්ට ඇහෙන බව මෙන්න මේ වෙනස් වීම වචනවල වෙනස් වීමක් තමයි තියෙන්නේ කියන එක අත්දැකීමින් ගියා නම් පින්නතුනි මේ ඇහුණා වූ බණවලත් එකම වචනයක් වූ තමන්ට මතක තියෙන පුළුවන්ද කියලා බලන්න එකම දෙයක්වත් මතක තියෙන පුළුවන්ද මෙන්න මේ වෙනස් වෙනවා ඇහෙන්නවා ඇහෙන්නවා ඇහෙනවා පටන් ගන්නකොට එක නෙමෙයි ඊළඟ චිත්තක්ෂණය එකක් ඇහෙනකොට ඊළඟ චිත්තක්ෂණය වෙනස් වෙලා ඊළඟ එකයි වෙනස් වෙලා ඊළඟ එක වෙනස් චිත්තක්ෂණින් චිත්තක්ෂණය අකුරෙන් අකුර වෙනස් වීම යන ආකාරයේ මේ පින්දුන් දැක්කනම් පින්නතුන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න පැහැදිලිව මොකක්ද වෙලා තියෙන්නේ මේ සංසාරයෙන් එතර වීමක් කියන එකක් තියෙනව නේද මේ ආකාරයට මේක ක්‍රියාත්මක වෙනව නේද කියන එක දැන් Tamanට නැවත නැවත පරීක්ෂා වෙලා තියෙනව නේද කියලා බලන්න පින්නතුන් නැවත නැවත පරීක්ෂා වෙලා තියෙනව නේද මොකක්ද එනං මෙන්න මේ අදිවචන සම්පස් අදිවචන සම්පස් දැන් මේ පින් දන්නවා මේ විනා වෙනකොට මේ විනාඩි කීපයක් මෙන්න මේ ආකාරයට මේ පිනුතුන්ට බණ ඇහෙනවා. එහෙනම් බණ ඇහෙනවා නම් මීට පෙර මෙවන් වූ ධර්මයක් ඇහෙනවා කියලා මේ තුරුතුරු දැනගන්න
දැන්ට සමහරයට දින ගානක් වෙන්න පුළුවන්. සමහර පින්නතුන්ට සති ගානක් වෙන්න පුළුවන්. සමහර පින්නතුන් දැන් මාස 6ක් 7ක් වෙන්න පුළුවන්. මෙන්න මේ කාලය තුල මේ පින්නතුන් මේ මොහොතේදී මොනවා හෝ කාර්යක නිරත වෙලා සිටියයි නෙමෙයිද? අවමෝසෙන් නිදාගෙන හෝ හිටියයි. මෙන්න මොකුත් නැත්තම් මේ වෙලාවට අවදි වෙලා නැත්තම් අවමෝසෙන් නිදාගෙන හෝ සිටියයි නේද පින්නතුන්? නිදාගෙන හෝ සිටියය මේ මොහොතේදී ඒ නිදා ගැනීමෙන් ඈත් වෙලා නිදා ගැනීම පැත්තකින් තියලා ඇහැරිලා මේ මොහොතේදී මෙන්න මේ ධර්මයට අනුගත වෙලා ධර්මය ශ්‍රවණය කරනවා කියන දැන් තමාගේ මීට පෙර සිද්ධ වුණා වූ ඒ ක්‍රියාවලිය තමන්ගෙන් අතහැරිලා තියෙනවා නේද කියලා බලන්න. සමහර අය මේ වෙලාවට නැකිලා කෑම උයමින් හිටියා වෙන්න පුළුවන්. කුස්සියේ හිටියා වෙමින් ඉන්න පුළුවන්. පොල් ගෑව වෙන්න පුළුවන්. හාල් ගැරුවා වෙන්න පුළුවන්. තේ හැදුවා වෙන්න පුළුවන්. විවිධාකාර වූ වැඩ කරා වෙන්න පුළුවන්. සමහර අය මේ වෙලාවට රෙදි මැද්දා වෙන්න පුළුවන්. රෙදි හේදුවා වෙන්න පුළුවන්. ගේ අතු ගෑව වෙන්න පුළුවන්. මොනවා හෝ දෙයක් වෙනුත් මේ විවිධ රටවල් වල ඉන්න අය නිසා මේ වෙලාව රාත්‍රියේ, මේ වෙලාව උදේ, මේ වෙලාව දවල්, මේ වෙලාව හවස විවිධ තැන්වල ඉන්න අය රටවල් කසියේ 20කට වැඩි ගානක් වෙනතුන් මේ බණ ඇහෙන නිසා මේ එක එක්කෙනා කොයි කොයි වැඩවල හිටියද කාර්යාලවල හිටපුවා විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන්. ගොවි පොලේ හිටපුවා ඉන්න පුළුවන්. වැඩ පොලේ හිටපුවා ඉන්න පුළුවන්. ගමන් කරමින් හිටපුවා කොහොම හරි පින්නදුනි මේ වන විට මේ වෙලාවේදී මේ නිරන්තරයෙන්ම මේ YouTube ජාලය හරහා Facebook හරහා රැඳී සිටමින් මේ ධර්මය ශ්‍රවණය කරනවා කියන එකට යම් යම් තොරතුරු මෙතන වාර්තා වෙනවානේ මේ මොහොතේදී. ඒ වාර්තා බලනකොට තේරෙනවානේ පින්නදුනි අන්න ඒ පින්නතුන් දැන් මේ සියල්ල පැත්තකින් තියලා මේ මොහොතේදී මෙන්න මේ ධර්මයේ ඇහෙන්න අවශ්‍ය ආකාරයේ කාල සටහනකට අනුගත වෙලා එවන් වූ කාල සටහනක් සකස් වෙලා ඒ තුල තමන් කාලය ගත කරන බව දැනෙනවනේ පින්නතුනි. අන්න ඒක තමයි පින්නතුනි මෙන්න මේ සංසාරයෙන් එතර වීමේ සෝතාපට්ටි මාර්ගය තුල තමා ඉන්නවා කියන එක පිළිබඳව තමාට තිබෙන්නා වූ තවත් සහතිකයක් මෙන්න මේ මොහොතේ තවත් කාය සංස්කාර මෙන්න නැවත නැවත කාය සංස්කාර තව තවත් කාය සංස්කාර තව තවත් කාය සංස්කාර තවත් අලුත් බණක් තවත් අලුත් බණක් තවත් අලුත් බණක් මෙන්න වචී සංස්කාර ටික මෙන්න එකින් එක හැදෙනවා එකින් එක හැදෙනවා මෙන්න අදි වචන සම්පස ටික මෙන්න වචී සංස්කාර ටික මෙන්න එනවා එළියට මෙන්න එනවා මෙන්න වචී සංස්කාර මොකද්ද මේ කියන්නේ මේක තමයි අතහැරීම මේක තමයි අතහැරීම මේක තමයි අතහැරීම මොකද්ද මේ සම්මා සංකල්පය ඔන්න තවත් වචී සංස්කාරය සම්මා සංකල්ප සංසාරය පුරාවට මොකක්ද මේ පින්නතුන් කරේ සංසාරය පුරාවට මේ පින්නතුන් කරේ අල්ලා ගැනීමයි අල්ලා ගැනීමයි අල්ලා අල්ලා කියන්නේ අර විනාගමක ඉන්නා වූ දෙවියන් වහන්සේ වගේ මේ ඈත් කරේ අල්ලා 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 බදාගත්ත ගොඩ ගහගත්ත එකතු කරගත් බෑග් එකකට දාගත් බැංකුවට දාගත් ලාච්චුවට දාගත් සාක්කුවට දාගත් දා නොගත්තු තැනක් නෑනේ පින්නතුනි මොනවද අහුවෙන්නේ අසූචි ටිකක් කවුරු හරි ගුවනන් ඕකත් පැකට් කරලා විකුණන්න පුළුවන් කියලා ඒකත් අරගෙන ගිහිල්ලා දාගත්ත එකතුව ඒකත් අයින් කරේ නන්නේ පිණි. අන්න එහෙම අල්ලා ගත්තා වූ පින්නතුන්ට දැන් වෙනකොට තමා නුදුනොත්ම අතෑරිලා තියෙනවා. මොකද්ද අතෑරලා තියෙන්නේ? මෙන්න මේ බණ ඇහෙනා වූ කාලයට සාපේක්ෂව මෙතෙක් මේ පින්නතුන් කරන්න පුරුදු වෙලා තිබුණා වූ මොන යම් හෝ කාර්යයක් වැඩ කොටසක් වැඩපිළිවෙලක් වැඩසටහනක් වැඩක් තමන්ගෙන් අතෑරිලා තියෙනවනි පින්නතුනි. ඔන්න අතෑරීම ඔන්න සම්මා සංකල්පය දැන් කොහෙද මේ ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් කොහෙද මේ ඉන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ තමයි මොකද්ද ප්‍රඥා ශික්ෂා
ප්‍රඥා ශික්ෂාව දැන් අන්න සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා මේ අය බැසගත්තේ කොහෙන්ද සීලෙනුයි බැසගත්තේ සීලෙනුයි බැසගත්තේ මොකටද වෙරදැරුවේ වෙරදැරුවේ කයෙහි කයක් බලන්න කෙලෙස් තවන වැර ඇති කෙලෙස් තවන වැර ඇතුව කයි කයක් බලන්න මොකක්ද මේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව සතර සතිපට්ඨානේ කායානුපස්සනාව දැන් කෙලෙස් තැවිලාද කෙලෙස් තැවිලා කෙලෙස් අඩු වෙලා කෙලෙස් ෂේ වෙලා කෙලෙස් ෂේ වෙලා නිසා මොකද වෙලා තියෙන්නේ මෙතෙක් තමාතින් සිද්ධ වුණා වූ ආර්ථික කාර්ය සමාජ කාර්ය දේශපාලන කාර්ය ආගමික කාර්ය ඕන නමක් දාගන්න ඕන පැනවිල්ලක් තියාගන්න ඒ සියලු පැනවිලි පැත්තකට ගිහිල්ලා දැන් මොකක්ද වෙලා තියෙන්නේ මේ මොහොතේ වෙලා තියෙන්නේ තමා තමා වෙනුවෙන් ගත කිරීමට යෙදිලා තියෙන්නේ තමා තමා තුලින් අත්දැකීමට යොමු වෙලා තියෙන අන්න අත්හැරීම හරහා මොනවද අත්හැරුණේ පින්නතුනි එහෙනම් සමාජ කාර්ය අත්හැරලා තියෙනවා දේශපාලන කාර්ය අත්හැරලා තියෙනවා ආගමික කාර්ය අත්හැරලා තියෙනවා ආර්ථික කාර්ය අත්හැරලා තියෙනවා සියලු කාර්යයන් පැත්තක මේ මොහොතේදී මේ වැඩෙන් ඒ එකකටවත් නම් පින්නතුනි වැඩක් වෙන්නේ නෑ ආර්ථිකය දියුණු වෙන්නෙත් නෑ මේ බණ ඇහුවට ආගම දියුණු වෙන්නෙත් නෑ මේ බණ ඇහුවට සමාජය දියුණු වෙන්නෙත් නෑ මේ බණ ඇහුවට වෙනත් දෙයක් දේශපාලනය දියුණු වෙන්නෙත් නෑ ඒ එකකටවත් යොමු වෙන්නේ නෑ මේ බණ ඇහිම අරා මොකද්ද සිද්ධවන්නේ මේ බණේ මෙනේ වෙනවා මේ බණේ මෙනේ වෙනකොට දවසේ තවත් පැය දෙකක් තුනක් නෙමෙයි හතරක් පහක් නෙමෙයි හයක් හතක් දවස පුරාවට ධර්මයත් එක්ක මම ඉන්න ධර්මයත් එක්ක මම ඉන්නවා එහෙනම් ඒ සෑම වෙලාවකම මම දැනගත්තත් නොදැනගත්තත් මම ඉඳලා තියෙන්නේ කොහෙද පින්නතුනි සෝතාපට්ටි මාර්ගේ එහෙනම් ඒ වෙලාවේ මම ඉඳලා නැහැ කොහෙද පින්නතුනි ඒ වෙලාවේ මම ඉඳලා නැහැ පෘථග්ජන ජීවිතේ පෘථග්ජන ජීවිතේ එහෙනම් ඒ වෙලාවේ මම ඉඳලා නැහැ කොහෙද ආර්ථික කාර්ය ඒ වෙලාවේ මම ඉඳලා නැහැ දේශපාලන කාර්ය ඒ වෙලාවේ මම ඉඳලා නැහැ සමාජ කාර්ය ඒ වෙලාවේ මම ඉඳලා නැහැ ආගමික කාර්ය මෙතෙක් කල මේ සංසාරේ පුරාවට ආගමික කාර්යයන් කළා සංසාරයෙන් එතර වෙන්න බලපු එක්කෙනයි ආර්ථික කාර්යයක් විදියට සතුන් මරලා මේ සංසාරේ නැවත නැවත හොඳට ජීවත් වෙන්න වෙරදරපු එක්කෙනයි මේ මොහොතේදී මේ බණ ඇහෙන මාතරයි තියෙන වෙනස දැන් මටම මාතුලින් අත්දකින්න පුළුවන් පිණුතුනි මේ මොහොතේදී මටම මාතුලින් අත්දකින්න පුළුවන් මම සතුන් මරමර හිටිය කාලයක් ඊට පස්සේ ඒ දීවර කර්මාන්තයෙන් ඈත් වෙලා එහෙම නැත්නම් කුකුල්ලු හදලා මරලා විකුණනකින් ඈත් වෙලා එහෙම නැත්නම් කඩේ බිත්තර ආප්ප දානකින් ඈත් වෙලා ඊට පස්සේ මම වෙනත් බැංකුවක රස්සාවට ගිහිල්ලා එහෙම නැත්නම් ආණ්ඩුවේ රස්සාවට ගිහිල්ලා එහෙම නැත්නම් ඉස්කෝලේ උගන්වන්න ගිහිල්ලා ඒ කරන ගමන් හොරකම් කරවල නතර කළා මේ මම හිතන විදියටයි පිනුතුනි මේ කියන්නේ මේ සතුන් මරණ එක නතර කළා මම ඊට පස්සේ මොකද කරේ දානි දුන්නා බුද්ධ පූජාව තිබ්බා මල් පූජා කරා පහන් පූජා කරා බෝධි පූජා කරා දිනපතා පන්සල් ගියා මාස් පතා වන්දනාවේ ගියා හැමතැනම ගියා දඹදිවත් ගියා අනිත් රටවල්වත් ගියා සියලු බුදු පිළිම දැක්කා ඔක්කොමත් කර කර හිටියා අන්න ඒවා හැබැයි මේ මොහොතේ නතර වෙලා මේ මොහොතේ එකක්වත් කරන්නේ නැහැ කොහෙවත් යන්නේ නැහැ දඹදිව ගියෙත් නැහැ රස්සාවට ගියෙත් නැහැ මේ එකක්වත් කරේ නැහැ හැබැයි වැඩපොලේ ඉන්න පුළුවන් ඉන්නේ වෙන්නේ මේ මොහොත වැඩපොලේ වෙන්න පුළුවන් මම ගත කරන්නේ මේ මොහොත රැකියා ස්ථානයේ වෙන්න පුළුවන් මම ගත කරන්නේ හැබැයි මේ මොහොතේදී මා තුල සිද්ධවන්නේ මොකද්ද මේ මොහොතේදී මා තුල සිද්ධවන්නේ මෙන්න මේ බණ ඇහෙන එක පමණයි බණ ඇහෙනවා
ඇහෙන බණේ කියන මොකද්ද? මේ යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර. ඔන්න තවත් පැනවිල්. ඔන්න තවත් අදි වචන සම්පස්. ඔන්න තවත් වාචී සංස්කාර. ඔය ටික හදන්න කොච්චර රූප හැදුනද කියලා බලන්න දැන්. මෙන්න මේ ස්වාමින් වහන්සේගෙන මේ ශබ්ද වාහිනී යන්ත්‍රයටත් මේ රූප හැදි හැදි තමයි පින්නතුනි මේක එන්නේ අනිත් පැත්තට කරගෙන. එහෙනම් මෙන්න මේ මොහොතේදී මේ අත ඇරිලා හරා දැන් මොනවද වෙලා තියෙන්නේ? යෝනිසෝ මනසිකාරයක් ඇවිල්ලා. යෝනිසෝ මනසිකාරයක් ඇවිල්ලා දැන් එනම් මේ ඇහිච්ච බණ මෙනෙහි කරන්න ඕන. මේ ඇහිච්ච බණ මෙනෙහි කරන්න ඕනලු. දැන් අන්න මොකද්ද අදහුණා වූ අලුත්ම බණේ? අදහුණා වූ අලුත්ම බණේ. හැබැයි මේ අය නම් දැන් කියාවි මේ හාමුදුරු නම් අලුතෙන් නම් වචනයක් කියන්නේ. කියන කියන වචනේ මම මීට පෙර දන්නවා. කියන කියන වචනේ මම දන්නවා. මම නොදන්න එකම වචනයක්වත් තවම මේ හාමුදුරන්ට කියාගන්න බැරි වුණා. මට පැහැදිලි මේ හාමුදුරන් වඩා මම දන්නවයි කියලා දැන් මේ පිනුදුන්ට ප්‍රකට වීමක් තියෙන්න පුළුවන් පිනු. මොකද මේ හාමුදුරන්ගෙන් මේ ශබ්ද වාහිනී යන්ත්‍රය හරහා මේ මොහොතේ ප්‍රකටවන මොනම වචනයක්වත් මේ පිනුතුන් මීට පෙර අහලා නැත්නම් ඒක වචනයක් බව දැනගන්න විදියකුත් නැහෙනි. ඒක රූපයක්ද, ඒක හතරැස් එකක්ද, ඒ රවුම් එකක්ද කියලා දැනගන්න බෑ මීට පෙර ඒක අහලා නැත්නම්. එනං වචනයක් බවට, වචනයක් විදියට ඇහිලා තියෙන එකක් මේ වෙලාව ඇහුනොත් පමණයි Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක දැන් දන්නවා. මෙන්න මේ සංඥාවෙ තිබෙනා වූ தත්ත්වය. මෙන්න සංඥාව පින්නතු. මෙන්න සංඥාව. එහෙමනම් මොකද්ද මේ මොහොතේ අදි වචන පැනවිල්ල, අදි වචන සම්පස්සය? මේ මොහොතේ මොකද්ද පැනවිල්ල? මේ මොහොතේ වචී සංස්කරණය වෙලා තියෙන්නේ. මොකද්ද වචනේ විදියට මේ මොහොතේ සකස් වෙලා තියෙන්නේ? මේ මොහොතේ සකස් වෙලා තිබෙන්නේ අදවැද්ද ඇසුණා වූ අලුත් බණේ තමයි. අලුත් බණේ තමයි අත ඇරීම. අත ඇරීම. ඔන්න යෝනිසෝ මනසිකාරය. මෙන්න යෝනිසෝ මනසිකාරය. මොකක්ද එනම් වියුත්තේ? මොකක්ද අදි අතෑරීම කියලා කියන්නේ? මොකක්ද අතෑරීම කියලා කියන්නේ? ඇයි අතෑරීම කියලා කියන්නේ? ඇයි අතෑරීම කියලා කියන්නේ? ඇයි අතෑරිය යුත්ති? ඇයි අතෑරිය යුත්ති? කොහොමද අතාරින්? කොහොමද අතාරින්? මොනවද අතාරින්? මොනවද අතාරි? අන්න කෑම අතාරින්න එපා, ගිහිගේ අතාරින්න එපා, දැම්මම කලබල වෙන්න එපා. එකට වෙලාව ඒවි දික්කසාද වෙන්න එපා. එම නැත්තම් කසාදේ අතාරින්න එපා, දරුව අතාරින්න එපා, අම්ම තාත්තා අතාරින්න එපා, රස්සාව අතාරින්න එපා. මොනවද අතාරින්නේ? මොනවද අතාරින්නේ? මොනවද අතාරින්නේ? කොහොමද අතාරින්නේ? කොහොමද අතාරින්නේ? ඇයි අතාරින්නේ? ඇයි අතාරින්නේ? කොහොමද අතාරින්නේ? කොහොමද අතාරින්නේ? මොනවද අතාරින්නේ? මොනවද අතාරින්නේ? ඔන්න ඔය මානසිකාර්ය කරන්න. අර එකක්වත් අතාරින්න එපා පිනුදුනි. මෙන්න මේ මානසිකාර්ය යෝනිසෝ මානසිකාර්ය කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඉන් මුකුත් අතාරින්න එපා. අතාරින්න ඕන සියල්ල අතෑරේවි. යෝනිසෝ මනසිකාරයෙන් ඉන් මෙන්න අදි වචනය පැනුණ ආකාරය, මෙන්න අදි වචන සම්පස්සය, මෙන්න වචී සංස්කාර, මෙන්න වචී සංස්කාර. දැන් තේරෙනවද පින්නතුනි වචනයේ වටිනාකම? දැන් තේරෙනවද වචනයේ වටිනාකම? මොන තරම් වටිනාකමක් තියනවද මේ මොහොතේ මේ වචන? අන්න දැන් මේ පින්නතුන් කොහෙද ඉන්නේ? දැන් මේ ඉන්නේ මේ සෝතාපට්ටි මාර්ගය තුල. දැන් දන්නවද මම ඉන්නේ ඇමරිකාවේ කියලා? දැන් දන්නවද මම ඉන්නේ ලිබියාවේ කියලා? දැන් දන්නවද මම ඉන්නේ කෙන්‍යාවේ කියලා? දැන් දන්නවද මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා? එහෙම නැත්නම් ජපානි කියලා, කොරියාවේ කියලා?
බල්ගේරියාව කිය මොනගේරියාවක්කත් මොනගේරියාවක්කත් නෑ මොන්න ඉතිපිසෝවක්කත් නෑ මොකක්කත් නෑ දානෙකුත් නෑ සීලෙකුත් නෑ සතුම් මැරිල්ලකුත් නෑ හෝරකංකිරමුත් නෑ බොරුකීමකුත් නෑ මොනවද තියෙන්නේ මේ ලෝකෙ දෙයක් නෑ මොකද්ද තියෙන්නේ යෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාරය මෙනෙහි වෙනවා මොනවද මෙනෙහි වෙන්නේ බන්න මෙනෙහි වෙන අන්න එනං තවත් එකක් තියෙනවා තවත් එකක් තියෙනවා මොකක්ද ඒ මොකක්ද ඒක තමයි මොකද්ද මොකද්ද මෙන්න මේ සම්මා සංකල්පය සම්මා සංකල්පය අන්න දැන් තවත් මෙනෙහි කිරීමක් මොකක්ද සම්මා සංකල්ප මොකක්ද සම්මා සංකල්පය කියන්නේ ඇයි සම්මා සංකල්පය කියන්නේ ඇයි සම්මා සංකල්පය කියන්නේ කොහොමද සම්මා සංකල්පය අවබෝධ කරගන්නේ ඔන්න ප්‍රශ්න පත්‍රය කොහොමද සම්මා සංකල්පය අවබෝධ කරගන්නේ දැන් බලන්න පින්නතුන් කායානුපස්සනාව කොහෙද කෙරෙන්නේ කියලා දැන් සක්මන්ටද කාලේ වැඩිපුර යන්නේ පර්යංකිටද කාලේ වැඩිපුර කරන්නේ එහෙම නැත්නම් තමන් ඉදිනදා කරපු වැඩ කරන එකේමද කාලේ තියෙන්නේ හැබැයි දවසේ අන්තිමට බැලුවනම් ඉදිනදා කරපු වැඩ වෙලා ඇති කෑම උය වෙලා ඇති කෑම කාල ඇති හැබැයි ඊ අතරතුර කතා වුණා වූ වචන ගාන නම් බිඳුව දක්වාත් සමහර අය අඩු වෙලායි බිඳුව දක්වාත් කතා වුණා වූ වචන ගාන සමහරුන්ගේ අඩු වෙලායි රස්සාවට ගිහිල්ලා ඇති බස් එකේ පැය දෙකක් තුනක් ඉඳලා ඇති හැබැයි මීට පෙර නම් පැය දෙකෙන් තුනෙන් බස් එකේ ගත කරපු තප්පරයක්වත් කතා නොකර හිටපු වෙලාවක් තිබුණේ නැතුව ඇති දැන් හැබැයි පෑ දෙක තුන බස් එකේ ඉඳලා ඇති ඒ අනිත් යාළුවෝ හිටු බව නොදැන ඇති හැබැයි කතා වෙච්ච බවක් නම් දන්නේවත් නැතුව ගුඩ් මෝර්නින් කියලා 10කට 15කට 20කට 25කට ඉන්න එකාට එකාට කියන්නේ ගුඩ් මෝර්නින් නැග්ගා කොහොමද ඉතින් සැප සනීප හොඳින් හිටියද ඊයේ නාට්‍ය බලන්න පුළුවන් වුණාද ඈට නිින්ද ගියාද කොහොමද උදේට කන්න හොයාගන්න පුළුවන් වුණාද වෙලාවට ඇහැරුණාද පොඩි කාට මොකද වෙලා තියෙන්නේ ලෙඩේ සනීපයිද දැන් අනිත් එකයි ප්‍රතිඵල ආවද අනිත් එක විශ්වවිද්‍යාලේ නිවාඩුද ඕම් පින්නතුනි තිබුණු ජීවිතෙ මෙන්න තිබුණු ජීවිතේ දැන් වෙනකොට මොකද බස් එකේ ඉන්නවා බස් එකේ හිටගෙන ඉන්නවා දන්නෙත් නෑ වාඩි වෙලා ඉන්නවා දන්නෙත් නෑ මෙන්න මේ මොකද සම්මා සංකල්පය කියන්නේ මොකක්ද ඇයි සම්මා සංකල්පය කියන්නේ කොහොමද සම්මා සංකල්පය දැනගන්නේ කියලා මෙන්න තමා තුල මෙනෙහිවීමක් මානසිකාරයක් තියෙනවා මානසිකාරයක් තියෙන බව දන්න මොකද්ද මානසිකාරය වචනයක් බවත් දන්න අන්න පින්නතුනි යෝනිසෝ මානසිකාර යෝනිසෝ මානසිකාර අන්න අවිද්‍යාපත්‍යා සංස්කාර අවිද්‍යාවට ප්‍රත්‍ය වුණේ කවුද අයෝනිසෝ මානසිකාරය මේ මොහොතේ මොකද්ද වෙලා තියෙන්නේ අවිද්‍යා අප්‍රත්‍යා අසංස්කාර අවිද්‍යා අප්‍රත්‍යා අසංස්කාර නැවත නැවත සංස්කරණය වීමක් නැහැ එයි අවිද්‍යාවට අප්‍රත්‍ය වෙලා තියෙනවා එනම් මේ පැලයක් ලිප ඇතුලේ ඇටයක් ලිප ඇතුලේ පැලවෙන්නේ නැහනේ ඇටයක් බත් එක ඇතුලේ පැලවෙන්නේ නැහනේ අන්න ඒ වගේ අවිද්‍යාවට අප්‍රත්‍ය වුණා කවුද අප්‍රත්‍ය වුණේ යෝනිසෝ මනසිකයි එහෙම නැත්තම් මේ වී ඇටේ තාර පාරේ පැලවෙන්නේ නැහනේ වී ඇටේ ගල උඩ පැලවෙන්නේ නැහනේ වී ඇටේ සිමෙන්ති උඩ පැලවෙන්නේ නැහනේ අන්නේනම් වී ඇටි බැංකුවේ ලොකර් එක ඇතුලේ පැලවෙන්නේ නැහනේ දැන් මොකද උනේ අවිද්‍යා අප්‍රත්‍ය අසංස්කාර සංස්කරණේ වීමක් නැ එහෙනම් වී ඇටේ තියෙනවා හැබැයි පැලයක් නැ අන්න සංස්කරණේ වෙච්ච එක තමයි මොකද්ද පැලේ කියලා කිව්වේ
මොකක්ද වෙනස් වෙලා තියෙන්නේ? වී ඇටේ තිබුණා වූ හැඩතලයේ වෙනස් වෙලා. හැඩතලයේ වෙනස් වෙච්ච නිසා ඒකට අලුතෙන් නමක් දී. මොකද්ද? දැන් තියෙන්නේ වී පැලි. එහෙම නැත්නම් දැන් අනිත් පැත්තට ගියා නම් වී ඇටේ තිබ්බා, ඒ හැඩතලයේ වෙනස් වුණා, දැන් අලුත් නමක් දුන්නා. ඒක මොකද්ද? හාල්. හාල්. අන්න වී හාල් වෙනවා එක පැත්තකදී, වී පැලේ වෙලා ගොයම් පැලේ වෙනවා තව පැත්තක. දැන් පින්නදුනි, වී ඇටේ ගොයම් පැලේ වුණා නම් හාල් වෙනවද? වී ඇටේ හාල් ඇටේ වුණා නම් ගොයම් පැලයක් තියෙනවද? දෙකක් නම් වෙන්නේ නැත. දෙකක් නම් වෙන්නේ නැත. ඊළඟට අන්නේ වගේ වී ඇට කීපයක් එකතු වෙලා හාල් වෙලා දැන් කිලෝ එකක් තියෙනවා. හාල් කිලෝ එකක්. හැබැයි කලින් තිබුණේ වී කිලෝ එකක් නන් නෙමෙයි. කලින් තිබුණේ, හැබැයි මේ සම්මුතිය තුලයි, කලින් තිබුණේ වී කිලෝ එකක් නන් නෙමෙයි. ඒක කිලෝ දෙකක් වෙන්න පුළුවන්, කිලෝ එකමාරක් වෙන්න පුළුවන්, කිලෝ තුනක් වෙන්න පුළුවන්, කිලෝ එකට වඩා නම් වැඩි. එකට වඩා නම් වැඩි. හැබැයි ඉතින් කඩවල තියෙන සමහර අය බැලුවා නම් එක නෙමෙයි කිලෝ භාගෙ වෙන්න පුළුවන් වී තිබුණේ, හාල් කිලෝ එකක් තිබෙනවා වෙන්න පුළුවන්. මොකද එහෙම ක්‍රමයක් තියෙනවා මේ ලෝකෙ. ඕකට වෙන වෙන ඇට જાති එන්නත් පුළුවන්, වෙන වෙන ගල් ඇට එන්නත් පුළුවන්. මොනවා හරි කලවම් වෙලා දැන් වී තිබුණේ කිලෝ භාගයයි ගෑම් 500යි, හාල් නම් ග්‍රෑම් 1000ක් තියෙනවායි කියලා කියයි. එහෙම වෙලා තියෙන පුළුවන්. හැබැයි අර තිබුණු එක නම් මෙතනට ආවේ නැහැ කියලා පැහැදිලි වෙනුනේ කොයි පැත්තෙන් ආවද? 500ට වැඩියෙන් තිබ්බත්, එකට කිලෝ එකට වැඩියෙන් තිබ්බත්, කිලෝ එකට අඩුවෙන් තිබ්බත්, තීච්ච එක නෙමෙයිනේ මෙතනට ආවේ. එනං එකක් මත එකක් හැදුනා නෙමෙයි, තිබුණු වී ඇට එකක්වත් නැහැ මෙතන. ඒ අතරතුරු වී ඇටක් තියෙන පුළුවන් සමහර ඒවා, වී ඇටේ හාල් නොවෙච්ච ඒවා. ඒවා මේ අය අහුලල වීසි කළානේ බට්ටි හොයන්නේ, පොළල අයින් කළානේ බට්ටි හොයන්නේ. හාල් ගත්තනම් දැන් හාල් තියෙනවා කිලෝ එකක්, දැන් හාල් කිලෝ එක. ඊළඟට දැන් මෙන්න තියෙනවා පිටි. දැන් තියෙනවා පිටි. දැන් නම් බත් කරන්න විදියක් නැහැ. එහෙම නැත්තම් මේ හාල් එකෙන් දැන් කවුරු හරි බත් తిව්වා නම් ලිපේ තියලා දැන් තියෙනව මොනවද? දැන් තියෙනවා බත්. බත් නම් හැබැයි කිලෝ එකට වඩා වැඩි ඇති. බත් නම් කිලෝ එකට වඩා වැඩි ඇති. කිරලා බැලුවා නම්. උන්න බලන්න, බත් නම් දැන් කිලෝ එකට වැඩි, පිටි නම් හැබැයි කිලෝ එකට වඩා අඩු වෙලා ඇති. පිටි නම් කිලෝ එකට වඩා අඩු වෙලා ඇති. හැබැයි පිටි තියෙනවා නම් බත් නැ, බත් තියෙනවා නම් පිටි. අනේ වී හාල් වුණාද, වී බත් වුණාද කිව්වා වගේ තමයි. දැන් හාල් පිටි වුණාද, හාල් බත් වුණාද? හාල් වලින් බතුයි පිටි දෙකම හදන්න පුළුවන්ද? එහෙනම් දැන් තමයි තේරෙනවා පිටි තියෙන වෙලාවෙන් නම් හාල් ගැන කතා කරන්න ක්‍රමයක් නැහැ. බත් තියෙන වෙලාවේ ඉඳන් හාල් ගැන කතා කරන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම බත් තියෙන වෙලාවේදී පිටි ගැන කතා කරන්නත් බෑ, හාල් ගැන කතා කරන්නත් බෑ. එහෙනම් බත් පමණයි පිණුත්. අන්න එනම් මෙන්න කායානුපස්සනාවට බැසගත්තා වූ මේ පිණුතුන්ට මේ වන විට ඉතාමත් සරලව තමන් තුල තමන් අත්දැකීම හරහා ලැබුණා වූ අත්දැකීම තමයි අනුව ක්‍රමානුකූලව මෙන්න මේ ආකාරයට මේ තමන්ගේ රූපය දියවෙවි යන ආකාරය. මොකද්ද මේ රූපය කියලා බාර අරගෙන තියෙන්නේ? මේ සංඥාව, මේ වචනය. අන්න දැන් ක්‍රමානුකූලව මේ පින්දුන් ආවා වූ මාර්ගය තුල දැන් තමාගෙන් මෙන්න මගහැරිලා තියෙනවා පින්දුනි. මොකද්ද මේ සංඥාවට දුන්නා වූ වටිනාකම මගහැරිලා තියෙනවා. දැන් එනම් මොකද්ද මගහැරිලා තියෙන්නේ? ආස්වාසය අත්හැරිලා තියෙන්නේ. මගහැරලා නෙමෙයි පින්නතුනේ, දෙන වචනේ විවුත්තේ පැනුනේ මගහැරලා කියන එකයි. බලන්නේ ඒකෙත් වෙනසක් තියෙනවා කියලා. එතකොට මගහැරුණා කියන වචනේ මෙයාට අලුත් එකක් නිසා අත්හැරුණා කියන වචන. දැන් මොකද්ද අත්හැරලා තින්නේ? මෙන්න කායානුපස්සනාව හරහා පින්නතුනි. මේක Taman සැලසුම් කරේ නෑ. ගිහි ගෙදරින් යන්න ඕන, භාර්යාවගෙන් අවසර ගන්න ඕන, ලියුමක් අත්සන් කර ගන්න ඕන කියලා මොනම සැලැස්මක්වත් කරේ නෑ. හැබැයි දැන් මම දවසේ වැඩි වේලාවක් පරියන්කේ ඉන්නවා. හැබැයි ආස්වාසය
ප්‍රකට වීමක් නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ආස්වාසය දැන් තමන්ගෙන් අතෑරිලා පින්නතු. අන්න බුදු පියාණන් වහන්සේ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා දේශනා කරා වූ කායානුපස්සනාවේ පියවර හතර එකින් එකට ආපු නිසා මුලදී මේකේ දිගත් අල්ලගත්තා, කෙටිත් අල්ලගත්තා, තුන් වෙනුවට මේකේ මුලමදාග දැක්කා, මුළුමනින්ම දැක්කා. දැන් මෙන්න හතරවෙනි පියවරේදී සංසිඳි. මොකද්ද අතෑරිලා? මොකද්ද අතෑරලා තියෙන්නේ? ආස්වාසය අතෑරි. දැන් බය වෙයි, අයියෝ දෙයියනේ මම එහෙනම් මැරිලානේ කියලා. ඒ තරම් ජීවිත ආසාවක් තියෙන මෙයට. මේ බණ ඇහෙනකොට ඒක තවම ඇති හැබැයි. අන්න ජීවිත ආසාව තියෙනවා කියලා බලන්න. දැන් ආස්වාසය අතෑරලා කියලා මොකද්ද එනං අතෑරලා තියෙන්නේ? අන්න තමා තුලින් තමා දැක්කා වූ මේ මොහොතේ ඥාණය ධම්මට්ටි ඥාණය. මේ මොහොතේ ඥාණය ධම්මට්ටි ඥාණය දැන් අතෑරලා තියෙන්නේ මොකද්ද බිනදුනි? මේ ආස්වාසය ද අතෑරලා දින්නේ. ආස්වාසය කෙරෙන එක නතර වෙලාද? ආස්වාස කරන්න භාවනා කරපු නිසා, ආනාපාන සති භාවනාව නිසා මම මැරිලාද? මට නිින්ද ගිහිල්ලාද? මම සිහි විකල් වෙලාද? එහෙම නැත්නම් මේ මොහොතේ මේ ලෝකයේ මගෙන් අතෑරිලා ලෝකය පිළිබඳව සෝමනස්සයක් දෝමනස්සයක් නැතුව මම ලෝකයේ තුල ඉන්න බවත් නොදන්නා ස්වරූපයක මම ඉන්නවද නැදීලා දන්නෙත් නෑ. අදිවචන කෙලවරක් නැතුව දාන්න වෙනවා නැවත නැවතත් මමම කියලා. මොකද ඕකත් පටලවා ගන්න මේ දිට්ටිකාරයෝ තමාර තවත් ඉන්නවා. අනේ නිසා මේක හොයාගෙන යන්න බෑ. දැන් මොකද්ද දැන් වෙලා තියෙන්නේ? මෙන්න මේ සක්මනේදී එහෙම නැත්නම් පර්යංකේදී මේ අරමුණු මොනවද ප්‍රකට වෙන්නේ කියලා ඒ ටික නැවත නැවත යෝනිසෝ මනසිකාට දාලා, නැවත නැවත යෝනිසෝ මනසිකාට දාලා මේකේ ප්‍රතිඵල විදියට භාවනාවේදී මෙන්න මේ වචන එහෙම නැත්නම් සංඥා ටික ක්‍රමානුකූලව තමන්ගෙන් සංසිඳුණා. සංසිඳුණා මානෙනි, ආස්වාසය සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. මානෙනි, ආස්වාසය සංසිඳුණා නම් ඒ බව අත්දකින්න. දැන් මේ පින්නතුන් පැහැදිලිව ආස්වාසී සංසිඳීම අත්දැකලා තියෙනවා. ආස්වාසී සංසිඳීම අත්දැකලා තියෙනවා. එහෙනම් පින්නතුනි, දැන් තමා ඉන්නේ කොහෙද? ඔන්න තවත් පැනවිල්ලක්, මෙන්න තවත් අදිවචන සම්පස්සයක්, මෙන්න තවත් වචී සංස්කාරයක්. මොකද්ද? සම්මා සංකල්පය. සම්මා සංකල්පය මොකක්ද? සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? සම්මා සංකල්පය කියන්නේ මොකක්ද? අතෑරීම කියන්නේ කොහොමද? අතෑරෙන්නේ ඔන්න පින්නතුනි අතහැරුණු ආකාරය. දැන් මේක භාවනා නොකර කල්පනා කරන කෙනෙකුට අවුරුදු 100ක් කල්පනා කරාට මේ උත්තරේ ලැබේවිද පින්නු? මේ උත්තරේ ලැබේවිද? ලැබෙනවා නම් ලෝක ආශ්චර්යයක්, අලුත් ධර්මතාවයක් හටගැනෙන්න වෙනවා පින්නු. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් Tamanට පැහැදිලි නේද? හොඳට මොකද්ද වෙලා තියෙන්නේ? තමා තුලින් දැන් මේ තමා නොදැනුවත්වම ධර්මයේ තමා තුලට අනුගත වීම තුල අනෙකුත් දේවල් මේ අධර්මය එකින් එක තමන්ගෙන් බැහැර වෙලා තියෙනවා නේද? ඔන්න පින්නතුනි සද්ධර්මය. සද්ධර්මය මොකද්ද? සද්ධර්මය මේ මොහොත තුල එක අරමුණකට වඩා දෙකක් නම් තිබෙන ක්‍රමයක් නැයි කියන අවබෝධය තුල මෙන්න සද්ධර්මය මොකද්ද? මේ තමයි එක අරමුණකට කොටුවි. එක අරමුණකට කොටුවීම මොකද්ද? මේ මොහොතට කොටුවි. මේ මොහොතට කොටුණා නම් ඒකට තමයි මෙන්න මේ බුදු පියාණන් වහන්සේලා දේශනා කළා දීලා තිබෙනා වූ අදිවචනය. මොකද්ද ඒ අදිවචනය? සමාධිය. සමාධිය ඔන්න පින්නතුනි සමාධිය. මොකද්ද දැන් සමාධිය?
මොකද්ද මේ? මේක තමයි පින්නතුනි විදර්ශනා සමාධි. විදර්ශනා සමාධිය මෙන්න තවත් අදිවචනයක්, මෙන්න තවත් අදිවචන සම්පස්සයක්, මෙන්න තවත් කාය සංස්කාර හදනවා, හදනවා පෝලිමේ හදනවා, පෙරහැරේනවා කාය සංස්කාර, කාය සංස්කාර ඔන්න වචී සංස්කාරය හදනවා, මෙන්න වචී සංස්කාරය, මෙන්න වචී සංස්කාරය. මේක තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය ඔන්න තවත් පැනවිල්ලක්, මෙන්න තවත් පැනවිල්ලක්, මෙන්න යෝනිසෝ මනසිකාරය, මෙන්න යෝනිසෝ මනසිකාරය, මෙන්න යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අදියර මොකද්ද වෙන්න ඕනා? වන්නමෙනෙහි වෙන්න ඕනා. මොකද්ද එහෙනම් මේ අලුත් මෙනෙහිවීම? සම්මා සමාධි. සම්මා සමාධිය විදර්ශනා සමාධි. මොකද්ද සම්මා සමාධිය කියලා කියන්නේ? මොකද්ද සම්මා සමාධිය කියලා කියන්නේ? කොහොමද සම්මා සමාධිය අවබෝධ කරගන්නේ? කොහොමද සම්මා සමාධිය අත්දකින්නේ? කොහොමද සම්මා සමාධිය අත්දකින්නේ? ඇයි සම්මා සමාධිය අත්දැකිය යුත්තේ? ඒ සම්මා සමාධිය අධ්‍යක්ෂිය යුත් අන්න පින්නතුනි තවත් මානසිකාරයක්. මොකද්ද? මේකත් අදිවචනය, මේකත් පැනවිල්ල. මේ අදිවචනයත් දැන් ඔන්න සම්මා සමාධිය, දැන් තවත් පැනවිල්ලක් විදර්ශනා සමාධි. විදර්ශනා සමාධි. මොකද්ද විදර්ශනා සමාධිය කියන්නේ? මොකද්ද විදර්ශනා සමාධිය කියන්නේ? ඇයි විදර්ශනා සමාධිය කියලා කියන්නේ? ඇයි විදර්ශනා සමාධිය කියලා කියන්නේ? කොහොමද විදර්ශනා සමාධිය අත්දකින්? කොහොමද විදර්ශනා සමාධිය අවබෝධ කරගන්නේ? ඔන්න තවත් ප්‍රශ්න පත්‍රයක්. තවත් ප්‍රශ්න පත්‍ර. ඔන්න දැන් කොහෙද මේ ඉන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය. මේ මොකද්ද? සමාධි ශික්ෂාව. තවත් පැනවිල්ල. දැන් කිව්වා සමාධි ශික්ෂාව. කලින් කිව්වා ඒක නම් දැන් මේ මොහොතේ දන්නේ නැහැ. කලින් මොකද්ද කිව්වේ? ප්‍රඥා ශික්ෂා. ඒ කිව්වේ මොකටද? සම්මා සංකල්පෙට. ඔන්න දැන් කියනවා සම්මා සමාධි. ඒකට කියනවා සමාධි ශික්ෂාව. ඔන්න පින්නදිනි පටන් ගත්තේ කොයිද? සීල ශික්ෂා. දැන් ඉන්නේ කොහෙද? ප්‍රඥා ශික්ෂා. දැන් ඉන්නේ කොහෙද? සමාධි ශික්ෂා. එහෙනම් කොහෙන්ද පටන් ගත්තේ? පටන් ගත්තේ කායානුපස්සනයි. මොකද්ද කරේ? කෙලෙස් තවන වැර ඇතුව කයේ කයක් බැලුවා. මොකද්ද බැලුවේ කය? මේ මොහොතේ ප්‍රකට වෙන අරමුණ දැක්කා. අරමුණට කොටු one pointed my. මෙන්න මොකක්ද අරමුණ? දාකුණ, දාකුණ, දයන්න, දයන්න, දද, දද, දයන්න, දයන්න, දද, දද, දයන්න, දයන්න, දද, 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 දයන්න, 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 දය. ඔන්න කාය සංස්කාර ටික. අන්න දයන්න කිව්වේ පින්නතුනි අකුරද්ද වචනයක්. දයන්න කිව්වේ අකුරද්ද වචනයක්. එහෙනම් මේ ලෝකේ අකුරක් දැනගන්නත් අවශ්‍යයි පින්නතුනි මොකද්ද? වචනයක් අවශ්‍යයි. දයන්න දයන්න බවට දැනගන්න බෑ. දයන්න කියන්නේ පයන්න නෙමෙයි කියලා කියන්න බෑ. දයන්න කියන්නේ කයන්න නෙමෙයි කියලා කියන්න. දයන්න කියන්නේ ටයන්න නෙමෙයි කියලා කියන්න නම් තව වචනයක් ඕන පින්න. එහෙනම් දයන්න කිව්වෙත් අකුරක් නෙමෙයි වචනයක්. එහෙනම් මේ ලෝකේ අකුරක් දැනගන්න පුළුවන් වන්නේ මොකක් කරාද? වචනයක් කරා. එහෙනම් රූපයක් දැනගන්න පුළුවන් වෙන්නේ මොකක් කරාද? වචනයක් කරා. හතරස් කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මොකක් කරාද? හතරස් නම් දැනගන්න බෑ. මේක රවුන්ඩ් නෙමෙයි, මේක හතරස්. වචනයක් නැත්තම් පින්න ඕන තැනකට දාලා බලන්න. එහෙනම් අම්මව දැනගන්නේ කොහොමද?
අම්ම කාන්තාවක් බව දැනගන්නේ කොහොමද? අම්ම වයසයි කියලා දැනගන්නේ කොහොමද? අම්ම මගේ කියලා දැනගන්නේ කොහොමද? අම්ම මගේ නෙමෙයි කියලා දැනගන්නේ කොහොමද? බිනුදුනි බලු අම්ම කියලා දැනගන්නේ කොහොමද? පූස් අම්ම කියලා දැනගන්නේ කොහොමද? වඳුරු අම්ම කියලා දැනගන්නේ කොහොමද? ඔක්කොම වචන තමයි, සංඥා තමයි. ඔන්න වගේ අනන්තවත් සංඥා අතර එක සංඥාවකට කොටු වුණා නම් ඒක තමයි සමාධිය. ඒක තමයි සමාධිය. අන්න 1 pointed mind එක අරමුණකට කොටුනා ඒකාග්‍ර වුණා. එහෙනම් පින්වතුනි ඔය චිත්තක්ෂණය තමන් ගත කරන්නේ කොහෙද? මම කොහෙද නම් මේ චිත්තක්ෂණින් එක අරමුණ නම් පින්වතුනි මෙන්න විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍ර එමෙතන් විතක්ක විචාර ප්‍රීති සුඛ රහිත ඒකාග්‍ර වූ 4 වෙනි ධ්‍යාන ඔන්න තවත් පැනවිල්ලා මෙන්න තවත් අදිවචන සම්පස්ස මෙන්න තවත් අදිවචන සම්පස්ස මොකද්ද මේ ධ්‍යාන ගැනත් දැන් මේ ආඳුරු කතා කර ධ්‍යාන ගැනත් මේ ශබ්දවාහිනී යන්ත්‍රේ වචන ඇවිල්ලා මේකත් මොකද්ද මේකත් වචනයක් මේකත් සංඥාවක් මොකද්ද සංඥාව 4 වෙනි ධ්‍යාන තනි අරමුණකට කොටුයි ඒකාග්‍ර වුණා කියන තත් concentrate වෙලා තිනවා මොහොකටද එකකට concentrate වෙනවා කියලා මෙයා කියන්නේ සිංහල භාෂාවේ තුඟක් අය දන්න වචනේ concentrate වෙනවා කියලා මචං ඒකට concentrate වෙන්න ඕන කියලා නේනම් බෝල් කරන වෙලාවේදී concentrate වෙන්න ඕන ගහන්න නෙමෙයි බැට් එක ගහන්න නෙමෙයි බෝලේ යවන්නයි concentrate වෙන්නේ බැට් එක අතේ තියාගෙන බැට් කරන වෙලාවේදී ගහන වෙලාවේදී නම් බෝලේ යවන්න concentrate වෙලා හරියන්නේ නැහැ ගහන්නයි concentrate වෙන්නේ ඕකයි වෙනස උන්න පින්නදුනි තනි අරමුණකට කොටු වුණා වූ මෙන්න මේක මොකද්ද මේ කාමයෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්වම විතක්ක විචාර ප්‍රීති සුඛ රහිත 4 වෙනි ධ්‍යානෙ ඒකාග්‍ර වෙලා ඉන්න මොහොකටද ඒකාග්‍ර වෙලා ඉන්නේ තනි අරමුණක මොකද්ද තනි අරමුණ සද්දයක් එහෙමත්නම් රූපයක් එහෙමත්නම් වේදනාවක් එහෙමත්නම් දකුණ එහෙමත්නම් ආස්වාසි දැන් එනකොට මෙයයි කියයි ස්වාමීන් වහන්සේ ඕවා අපේ නෑනේ දැන් සංසිඳිලා ඉනන් දැන් ඇවිල්ලා ඇති හැබැයි මොකද්ද හිස්තැනක් නේද ශූන්‍යතාවයක් නැත්නම් විවේකයක් දැන් මොකද්ද මේකත් අර ආස්වාසි කිව්වට වඩා වෙනස්කමක් තියෙනවා සද්දෙ කිව්වට වඩා වෙනස්කමක් තියෙනවා දකුණ කිව්වට වඩා වෙනස්කමක් තියෙනවා මොන්නම වෙනසක්වත් නැහැ තවත් වචනයක් කොහෙද හිස්තැනක් කියලා වචනයක් නම් එතන හිස්තැනක් තියෙන්නේ පිණු කුණු ගොඩේ කුණු නෑ කියන වගේ තමයි අසූචි වලේ අසූචි නෑ කියන වගේ තමයි එහෙනම් හිස්තැනක් නම් හිස්තැනක් බව දැනගන්නත් බෑ අන්න නිර්වාණ මාර්ගී යනකොට දැන් මෙන්න හුවන්නා වූ සංදිස්ථාන දැන් දන්නවා මම පටන් ගත්තේ කයේ කයක් බලන්නයි කෙලස්තාවන වැර ඇතුවයි රාග ද්වේෂ නැති කරගන්නයි ගියේ නැති වෙනවයි කියලා බුදුහාමුදුරු කිව්වේ සෝමනස්සයයි දෝමනස්සයයි දැන් මගේ මේ මොහොතේ සෝමනස්සයක් දෝමනස්සයක් නැහැ ඇයි සෝමනස්සයක් දෝමනස්සයක් නැත්තේ අරමුණක් නැහැ එහෙනම් අරමුණක් දැනගන්න තාක්කල් පින්නතුනි මොකක්ද තියෙන්නේ සෝමනස්සයක් දෝමනස් එහෙනම් මොකද්ද ඒක රාගයක් ද්වේෂයක්
රාගයක් ද්වේෂයක්. එහෙනම් දැන් පැහැදිලි මේ අයට රහත් වෙනකන් රාග ද්වේෂ තියෙනවයි කියන එක ඒ පිළිබඳව නම් දැන් බුදුහාමුදුරුවන්ගේ බණ නෙමෙයි අදාළ, කාගේ බණද අදාළ? මගේ බණයි අදාළ. මොකද්ද බණේ? මේ භාවනාවේ අධ්‍යක්කා වූ එක අරමුණකට කොටු වෙන්න මොන තරම් කරදරයක් මට තියනවද? එහෙනම් අරමුණෙන් අරමුණ මේ නැවත නැවත පෝලිමේ ඉන්නේ මගේ ළඟ මේවා මේ ගොඩ ගැහිලා රාග ద్వේෂ විදියට නැවත නැවත ප්‍රකට වෙනා නේද, ප්‍රකට වෙන නිසා නේද කියලා දැන් ඔන්න තවත් ධම්මට්ටි ඥානයක් කරා මේ අන්වයේ ඥානයේවත් මේ චින්තාමය ඥානයක් පහළ වෙලා තියෙනවා. මොකද්ද මේ චින්තාමය ඥානය? තවම මගේ රාග ద్వේෂ කෙලවරක් නැහැ. තවම මට රාග ద్వේෂ හට ගන්නවා. මම කිව්වට අනේ මට දැන් නම් ඉස්සර වගේ කේන්ති යන්නේ නැහැ කියලා ඒකේ සත්‍යයක් තියෙන විදියක් නැහැ. නැත්තම් මම කිව්වට දැන් නම් මගෙන් සතුන් මැරෙන්නේ නැහැ කියලා ඒකේ සත්‍යයක් තියෙන විදියක් නැහැ. මොකද රාග ద్వේෂ හට ගන්නවා නම් සත්‍යෙක් මැරෙන්න බැරි කමක් තියෙන විදියක් නැහැ. දැන් අන්නේ නම් දැන් මම දන්නවා මේ මගේ සීලය. සීලය එහෙනම් දැන් මම ඉන්නවා කොහෙද? සම්මා වාචා, සම්මා කම්මන්, සම්මා ආජීවය. දැන් කොහෙද ඉන්නේ? සීල ශික්ෂාව. සීල ශික්ෂා ඔන්න පින්නතුනි, සීල ශික්ෂාවෙන් බැසගෙන සමාධි ශික්ෂාව හරහා ප්‍රඥා ශික්ෂාවට ගිහිල්ලා දැන් මේ වුණිට මෙයාට අනිත් පැත්තෙන් එන්නත් පුළුවන්, කන්දේ උඩ ඉඳලා පහළට එන්නත් පුළුවන්, පහළ ඉඳලා කන්ද මුදුන නගින්නත් පුළුවන්. ඔන්න උඩු යටිකුරු වෙලා උඩ පැත්තට යන්නත් පුළුවන්, පල්ලෙහා පැත්තට එන්නත් පුළුවන්. දැන් දන්නවා දැන් එනං මෙන්න මේ කාලය තුල මේ සෝතාපට්ටි මාර්ගය තුල මම ඉන්නවා කියන්නේ මොකද්ද? එනම් මා තුල ඉන්නා වූ, මා තුල තිබෙන්නා වූ මොනවද ශික්ෂාවන්? මෙන්න මේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව, ශික්ෂා තුනම තුල මම ඉන්නවා කියනෙට තවත් අන්වේ ඥානයක් තියෙනවා. තවත් අන්වේ ඥානයක් තියෙනවා. තවත් අන්වේ ඥානයක් තියෙනවා නම් දැන් සෝතාපට්ටියංග. සෝතාපට්ටියංග එනං මම ඉන්නේ ධර්මයේ තුලයි, මම ඉන්නේ බුදුහාමුදුරුවෝ එක්කයි, මම ඉන්නේ සංඝයා එක්කයි. දැන් මෙන්න ඕකප්පන ශ්‍රද්ධා. ඕකප්පන ශ්‍රද්ධා බලන්න පිනදුනි කොහෙන් කැලගිරා, කොහෙන් එන්නා වූ පැනවිලිද කියලා මේවා. මේ ස්වාමීන් වහන්සේ මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා දැන් පනවනවද? එහෙම නැත්නම් විශ්ව ධර්මතාවය මේ පිනතුන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරනවද කියලා දැන් බලන්න. මෙන්න එකින් එක පැන වෙන ආකාරය, පැන වෙන ආකාර. මේක තමයි බුද්ධ පැනවිලි. බුද්ධ පැනවිල්ල. හැබැයි මේ මොහොතේ නම් මේ එකක්වත් බුදුහාමුදුරුව පනවපුවා නෙමෙයි. මේ පින්නතුන්ට මේ බණ ඇහිලා මේ පර්යංග භාවනාව කරපු, සක්මන් භාවනාව කරපු මේ පින්නතුන්ට මේ වන විට මේ සියලු පැනවිලි කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? තමා තුලිනුයි ඇවිල්ලා. දැන් මේ පින්නතුන්ගේ අත්දැකීමයි මේකත් නොදැක්කයිට නම් පින්නතුනි මේ බණේ තේරෙන්නේ නැහැ. මේ අති ගැඹුරු බණකුයි මේ කියවෙන්නේ. අති ගැඹුරු බණකුයි. මොකද ධර්මයට අනුගත වෙලා ධර්මය තුල ඉන්න නිසයි මේ පින්නතුන්ට නිරන්තරයෙන්ම මේ YouTube බරා, මේ Facebook කරා, මේ හිරවෙවි ඉඳගෙන සියලු වැඩ නතර කරගෙන මේ අය මේ මොහොතේදී මේ බණ ඇහෙන්නේ තමා තුලින් මේව අභ්‍යන්තරයට කා වැදිලා තියෙන නිසයි. පිනුත් අභ්‍යන්තරයට කා වැදිලා තියෙන නිසයි මේ ස්වාමින් වහන්සේ හොයාගෙන ඉන්න ඕන කමක් නැහැ. ඩොලර් වලින් සල්ලි ගෙවන්න ඕනුනේ නැහැ මට. වෙනද නම් මේ හාමුදුරුව අපේ රටවලට එනවා, ආපුවාම ඩොලර් 200යි 300යි 500යි 1000ක් විතර ඕන වෙනවා. පිරිකර ටිකට දෙන්න අරවා ඉල්ලනවා, මේවා ඉල්ලනවා.
මේ විදියට පැකට් කර කර පාර්සල් කර කර මේ බඩු එවන්න මේ රටවල් වලට මොනතරම් ආරණ්‍ය හදන්න කියලා තියනවද? මේ දැන්නීම් කොච්චරක් දානවද? මේ ඔක්කොම දේවල් බලාගෙන ඩොලර් කොච්චරක් වියදම් කරපු පින්නතුන්ද මේ බණ ඇහෙන්නේ? එක ඩොලර් සතයක්වත් තමන්ගෙන් අතිරේකව යන්නේ නැතුව පින්න. අතිරේකව එක ඩොලර් සතයක්වත් මේ පින්නතුන්ගෙන් මේ සඳහා ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. මේක කලින් තමන් සින්දු අහන්න පාවිච්චි කරා වූ අන්තර්ජාලය මේ මොහොතේ, අර කවි බණ අහන්න පාවිච්චි කරා වූ අන්තර්ජාලය මේ මොහොතේදී දැන් මේ පාවිච්චි වෙනවා බණ ඇහෙන්න තමයි. බණ ඇහෙන්න ඒ වෙනුවෙන් ඒ කලින්ට වඩා වැඩි කාලයක් බණ ඇහෙනවා නම් ඒ සඳහා සමාජ අතිරේකයක් ගිහිල්ලා තිබුංචි. එහෙම නැතුව පින්නතුනි තමන්ගෙන් එළියට තමන්ට බස් එක යන්න මේ වෙනුවෙන් එහෙම නැත්නම් මෙතන කෑම හදාගෙන යන එකක්වත් ගිහිල්ලා නැහෙනි. තමන් කෑම ටික හදලා කාලා ඒ කාර්ය කරන ගමන් තමන් ඉන්න තැන රස්සාව නතරුනේත් නැහැ. අතන ගිහිල්ලා සුමාන ගැන නතරලා ඉඳගෙන අර භාවනාව කරන්න මොන තරම් තමන්ට රස්සාවෙන් නිවාඩු ගන්නුණාද, පඩි නැතුණාද, රස්සාව නැති වුණාද, ඊවල් දොරවල් ප්‍රශ්නද ඔක්කොම තියද්දි හැබැයි ගිහිල්ලා අවුරුදු 20ක් දැනට අවුරුද්දෙන් අවුරුද්ද හැම අවුරුද්දකම භාවනා වැඩසටහනට රිට්‍රීට් එකට ගියා කියාවි. හැබැයි තවමත් රිට්‍රීට් එකට ගිහිල්ලා පළවෙනි දවසෙත් රිට්‍රීට් එකේ අවසාන දවසෙත් මේ සක්මණේ යනකොට පටන් ගන්නකොට වම ඔසවනවා ගෙන යනවා තබනවා තමයි කෙලවරක්. බානවා පටවනවා උස්සනවා ගෙනියනවා කරේ තියාගන්නවා කරෙන් බානවා කියලා මෙන්න වමයි දකුණයි වෙච්ච දීපිනු. මෙන්න ආස්වාසය මේ තියෙන්නේ හුලඬල්ල නහය පුරෝල තිනවා හොඳට නහය තිනවා ඉස්සරහට පේනවා පස්සට පේනවා අනේ සිතිලයි සීතලයි සීතලයි වින්ටර් එක වගේ සීතලයි. මේකනම් ආස්වාසය තමයි, මේනම් ප්‍රාස්වාසය නෙමෙයි. මෙච්චර වෙන්න විදියන්නේ අනේ මේකනම් මේ සමර් එක වගේ ගිනි ගහනවා වගේ පිච්චෙනවා වගේ ආ මේකනම් මේ ප්‍රාස්වාසය තමයි කියලා මෙන්න පින්නතුනි රෙට්‍රීට් නම් 200ක් කළා ඇති අවුරුදු 20ක් තමන්ගේ රටට හාමුදුරුවෝවිලත් තමන්ට මේ භාවනා උගන්වලා ඇති. තමන් රෙට්‍රීට් විස්සටම ඩොලර් 20-30,000ක් වියදම් කළා ගිහිල්ලා භාවනා කළා ඇති. හැබැයි ඔක්කොගෙම වටිනාකම විදියට එදා භාවනාව ආරම්භ කරපු වෙලාවේදී දැනුණා වූ ආස්වාසය මේ අවුරුදු 20කට පස්සෙත් 30කට පස්සෙත් 40කට පස්සෙත් 50කට පස්සෙත් ඒ ආකාරයටම දැනෙන බවට නම් සහතිකයක් තියෙනවා. ගැටලුවක් නැහැ. මරණ මංචකේදීත් ආස්වාසය නම් මට හොඳට දැනගන්න පුළුවන්. මොකද මරණ මංචකේදී කකුල නම් උස්ස ගන්න බැරි වේවි. හැබැයි ආස්වාසය නම් කෙරේවි. ආස්වාසය දැනගන්න පුළුවන්. ආස්වාසය දැනගෙන ආස්වාසය හොඳයි ආස්වාසය සිසිලයි කියලා ඉඳලා මැරෙන්න පුළුවන් වෙයි. මැරිලා මදුරුවෙක් වෙලා කබරෙක් වෙලා තලගොයෙක් වෙලා නායෙක් වෙලා මුගටියෙක් වෙලා එමු නැත්නම් පෙරේතියක් වෙලා කුම්බාණ්ඩෙක් වෙලා උපදින්න පුළුවන් වෙයි පින්. මේ තරම් කාමාවචර ලෝක හදාගත්තා වූ පින්නුදුන්ටයි මේ බණ මේ ආකාරයට තමා තුලින් අත්දකින්න පුළුවන් වෙලා තියෙන පින්නුදුනි. මේ ස්වාමින් වහන්සේගේ ආශ්චර්යයක් නෙමෙයි කියලා මේ අය දන්නවා. දැන් මේ විශ්ව ධර්මතාවය ඒකෙත් ආශ්චර්යයක් නෙමෙයි, මේ පින්නතුන්ගේ කුසලය කියලා තමන්ට දැන් පැහැදිලිව තේරෙන්න ඕන අවබෝධ වෙන්න. අන්න පින්නතුනි තමා තුලින් තමා අත්දකින්නා වූ මොහොතේ තිබෙන්නා වූ වටිනාකම මොකද්ද? ඒ හරහා තමා නොදෙනොත් මොනතරම් දේවල් තමන්ගෙන් අතෑරලා තියනවද කියලා බලන්න. නැත්තම් මේ දවස්වල වෙනද නම් හොයන ඇති වෙලාවේ මල් ටිකක් කඩාගන්න කොහෙද අනේ මල් නෑද? එක මලක්වත් නෑ. අර ඉස්සරහා ගෙදර ගෑනි කඩාගෙන ගිහිල්ලානේ මට කලින් ඇවිල්ලා කරුවලේම මේ කරුවලේ කොහොමද මල් ටික කඩන් ගියේ ගෑනි කියලා ඒ ගෑනට බැන බැන මල් හොයන්නේ නැති මේ බුදුහාඳුරු වඳි. පොල් තෙල් නෑ, පොල් තෙල් නෑ, කවුද මේක ඉවර කරලා දෙන්නේ? කිනාපු තෙල් ටික මේ නෑනේ කියලා මේ කෑ ගහනවා ඇති බිනු. බුද්ධ පූජායි නැද්ද? අද ඌල නැද්ද? අම්මේ අද දාන තියන්නේ නැද්ද? මම ඉස්කෝලේ යන කලින් බුද්ධ පූජාවක් තියන්නේ නැද්ද කියලා මේ කෑ ගහනවා ඇති බිනු. ඔය ඔක්කොම දේවල් දැන් නැහැ, එකක්වත් නැහැ. තමා පැත්තකට වෙලා ඉන්නවද නැද්ද කියලා ගෙදර කවුරුවත් දන්නේ නැහැ. ගෙදර ඉන්නවද කියලා තමන් දන්නේ නැහැ. තමා තුලින් නැවත නැවත ධර්මය තමා තුලම වැඩ කරන ආකාරය මොනතරම් ආශ්චර්යයක්ද කියලා බලන්න පිනුදු. අනිකර ඕක නේද පිනුදුනි හුදේ කලාව කියලා කියන්නේ. ඕක නේද විවේකය කියලා කියන්නේ. ඕකට නේද විශ්‍රාමය කියලා කියන්නේ.
ඌට වඩා නිස්සාරණයක් ලෝකෙ තවත් තියෙද? ඌට වඩා නිස්සාරණයක් මේ තමා සක්මනේ යන වෙලාවේදී මේ වචන ප්‍රකට නොවි මේ සංඥා වලින් තොරව සක්මන් කරන බවවත් නොදැන තමාට ඉන්න පුළුවන් නම් පිනුදුනි ඊට වඩා මේ දුක්ඛ නිරෝධයක් තියෙද? දුකේ නැතිවීමක් තියෙද? දුක නැතිවුණු බව අත්දැකීම ලබන්න පුළුවන් වේද පිණි? ඒ වගේම නේද මේ පර්යංකයට වාඩි වෙලා මොනතරම් ආස්වාසයේ රණ්ඩු වෙවි මේ සද්දේක රණ්ඩු වෙවි බල්ල බුරණ එකයි මේ හවුන් ගාන එකයික රණ්ඩු වෙවි ධනෙස රිදෙනවා කැක්කුමයි ඉන්න බෑ එක විදියකට කකුල කොම තියාගෙන ඉන්නේ කියලා මේ මොනතරම් රණ්ඩු වෙවි හිටපු අයද බිනදුනි මේ එකක්වත් නැතුව දැන් පුළුවන් වෙලා තියනවා නේද මේ වේදනාව සංසිඳිලා ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා මේ තමන්ට තප්පරයක් දෙකක් මේ පෑ ගණන් නම් තාම ඉන්න පුළුවන් කියන එක නෙමෙයි පින්නදුනි මේ කියවෙන්නේ තප්පරයක් දෙකක් ඉන්න පුළුවන් නේද තප්පරයක් දෙකක් මොනවා හෝ ප්‍රකට වීම නැතුව මෙන්න මේ ශූන්‍යතාවය අනතනවද අත්දකින්න පුළුවන් නේද බලන්න එහෙනම් මේ අදිවචන සම්පස්සේ වටිනාකම දීලා තියෙන තාක්කල් කවදා හරි මේකෙන් ගොඩවීමක් තියෙනවා කියලා දැන් තමන්ට තමා තුළින් අවබෝධ වෙනවනේ පින්නදුනි බලන්න මොනතරම් ධර්මයේ සාන්දිටිකයිද අකාලිකයිද එහි පිස්සිකයි මේක හොයාගෙන කොහෙවත් ගිහිල්ලා හරිනවද බින්නදුනි එහෙනම් තමා තුළම නේද ධර්මයේ තියෙන්නේ එහෙනම් යෝනිසෝ මනිස්කාරේ මේ පළවෙනි පියවර නැවත නැවත මේකව මෙනෙහි කරන්නනේ තියෙන්නේ බින්නදුනි මෙනෙහි වෙන්න තමාට මේ ආඋනා වූ බණහරා තමා තුළ වැඩුණා වූ භාවනාවහරා නොදැනුවත්වම බින්නදුනි අනිකුත් දේවල් සිද්ධ වෙනවා මේ බණ ඇහිලා විතරන්නේ මේ පින්නදුනි අහපු බණ තමා භාවනාව කරපු නිසා භාවනාවේදී සකස් වෙච්ච දේවල් මෙන්න මේ මානසිකාරයේ පළවෙනි පියවර තුල සිද්ධවන්නේ තුන යෝනිසෝ මානසිකාරයේ පළවෙනි පියවර තුල ඒකයි ප්‍රශ්න අහන්නේ නැත්තම් අහපු බණේ නැවත ඇහුවම මෙයයි කියයි අපිට බණ ඇහුවම ස්වාමීන් වහන්සේ මේ මෙනෙහි කරනවට වඩා ආයි ඒක අහන්න පුළුවන් ඇහෙනවා පින්නදුනි හැබැයි භාවනාවේදී වෙච්ච දේවල් ඇහිච්ච බණවල නෑනි භාවනා වෙච්ච දේවල් පමණ එතෙන් දින්නේ හැබැයි ඇහිච්ච බණ නැවත නැවත ඇහුවේ නැත්නම් හැබැයි ඇයි බණත් නැතුව භාවනා විතරක් කළා හරියන්නේ නැහැ නේද නම් බණත් නැවත නැවත ඇහෙන්න ඕන භාවනාවත් නැවත නැවත කරනවා මේක පිනතරතොට මේ අඛණ්ඩ ක්‍රියාකාරී කන්න කියන්නේ පෑවිසිය හතරකට කරනවා නෙමෙයි මේක මාරුවේ මාට මේ දෙකම සිද්ධ වෙන්න ඕන දවසකට මෙයාට තවම විනාඩි 15ක් විනාඩි 30කට වඩා ගන්න බැරි නම් කාලසටහන සකස් වෙලා නැත්තම් පින්නදුනි ඒ ගැන අඬන්න යන්න එපා ඒ ගැන හොයන්න යන්න එපා ගෙදර අයත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා කෑම වින එක අඩු කරන්න යන්න එපා ඒව අත ඇරෙනකම් පින්නදුනි තමන් මේකට පුළුවන් විනාඩි 15 නම් විනාඩි 15 තුල පුළුවන් තරම් භාවනා කාලය අඩු කරලා යෝනිසෝ මනසිකාරේ නැවත නැවත කරන්න ඒකට මේ බන බය මිනි වෙනවා කියන යෝනිසෝ මනසිකාරට කාලයක් වෙන් කරගන්න ඕනේ නැහැ මේ අය කාර්යාලයේ වැඩ කරන වෙලාවට ඕනෑම වෙලාවක වෙනුදුනි ඒක කෙරෙන්න ඒකට විතර පෙර නැවත මානසිකාරයක් දාගන්න මේ බණ ඇහිලා ඉවරනාට පස්සේ බණ ඇහිලා ඉවරනා මේක නතර කරාම අන්න එතෙන්දි මම මේ ඇහිච්ච බණේ මෙනෙහි කරන්න ඕන කියලා ඇහිච්ච බණේ මෙනෙහි කරන ඉඳ අන්න තවත් යෝනිසෝ මානසිකාරයක් තවත් අදිවචන සම්පස්සයක් තවත් වචනයක් තවත් පැනවිල්ලක් තවත් වචී සංස්කාරයක් ඇහිච්ච බණේ මෙනෙහි කරන්න ඕනේ. ඇයි බණ මෙනෙහි කළ යුත්තේ කියලා ආයෙත් දාගන්න. ඊට පෙරත් මේ කියවලා ඇති ඇයි බණ මෙනෙහි කළේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කළේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? මොනවද මෙනෙහි කරන බණ? මොනවද මෙනෙහි කරන බණ? අන්න ඒතොල් විනෝදිනු. ඒක කන්ටිනියු වෙනකොට අපි නොදැනුවත්වම ඉස්සිරිට යනවා. බයිසිකලෙට නැගලා කකුල් දෙක තියාගත්තට පස්සේ මෙයා දෙකට පින්නදුනි. ඊට පස්සේ බයිසිකලේ පැදගෙන යනවා උරු වෙනකොට අමාරු තමයි ඊට පස්සේ බයිසිකලේ පැදෙනවා Taman දන්නේ නැහැ පැදෙන බව මේ පිනුදුඬ මේ කාර්යයන් කරගෙන යාමට උදව් උපකාර කරන්නා වූ විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේට මේ වැඩවාසය කිරීම සඳහා මේ අග්ගොන් ප්‍රදේශයේ මේ නිවාසයක් පූජා කළ දෙන්නා වූ ඒ පින්වත් පැවුල ඇතුළු ඒ සියලු දෙනාත් ඒ සඳහා විවිධාකාරයෙන් අපකපීම් කරන්නා වූ අපකපීම් නොකරන්නා වූ සහ මේකට කැමති වන්නා වූ අකමැති වන්නා වූ මේකට පක්ෂ වන්නා වූ විරුද්ධ වන්නා වූ කඩාකප්පල් කිරීමට වෙරදරන්නා වූ මේක වඩා දියුණු කිරීම වෙරදරන්නා වූ සියලු දෙනාගේත් මේ සියලු පින්තුන්ගේත් ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු.
සියලු දෙනාටම නිවන් සැප ලැබීව. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.